තමන් ගැන අන් අය හිතන දේ ගැන ඕනෑවට වඩා හිතලා වද වෙන එක ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව අපි බලමු අද කියමනක්. Care about what other people think and you always be their prisoner. Once again, care about what other people think and you always be their prisoner. වෙනත් මිනිස්සු හිතන දේ ගැන තැකීම ඔබ නිරන්තරයෙන් ඔවුන්ගේ සිරකරුවෙක් බවට පත් කරයි. හරිම අරුත්බර ප්‍රකාශයක්. A very meaningful statement. ඔබට පුළුවන්ද හැමෝම තෘප්තිමත් කරන්න? මට පුළුවන්ද හැමෝම තෘප්තිමත් කරන්න? Can you satisfy everybody? Can I satisfy everybody? No. No one can satisfy everybody. किसी के निकट बह हम के निक मत रुप्ति मत करा ऐ ये मैं बैरी वेने ये बैरी वेने अपि इकिने कागे माइंडसेट्स इकिने काढ़ लेना समझा इतुरा माइंडसेट्स के लक्ष्य ने मनोवाद අපි ජීවත් වෙන පරිසරය විසින් අපිට මුණගැහෙන ගුරුවරු ඒ වගේම අපේ ඥාතීන් විසින් ඒ වගේම අපේ ජානවල බලපෑම නිසා ඒ විතරක් නෙවෙයි අපේ කර්මයේ බර the weight of karma කර්මයේ බර අන්න ඒකේ ප්‍රමාණය මත අපි එකිනෙකා ලෝකෙත් එක්ක ගනුදෙනු කරන විතර පතන විදිය වෙනස් වෙනවා. ඒ නිසා එක් එක් පුද්ගලයා ගත්තාම එකිනෙකාට වෙනස්. බයෝඩයිවර්සිටි එකක් වගේම අව ඉනර් ඩයිවර්සිටි එකකුත් තියෙනවා. ජෛව විවිධත්වයක් වගේම අපේ අභ්‍යන්තර විවිධත්වයකුත් තියෙනවා. එතකොට ලෝකය ඒ පුද්ගලව අවශෝෂණය කර ගන්නා විදිය වෙනස්. මේ නිසා කවුරු හරි කෙනෙක් අනිත් අය හිතන දේ ගැන තමන් පිළිබඳව අනිත් අය හිතන දේ ගැන ඕනෑවට වඩා හිතන්න ගත්තොත් හිතමින් ඒ අනුව ඒගොල්ලන්ව තෘප්තිමත් කරන්න හැදුවොත් ඔබ දන්නේම නැතුව ඔවුන්ගේ ප්‍රිසනර් කෙනෙක් වෙනවා. සිරකරුවෙක් බවට පත් වෙනවා. සමහර අවස්ථාවල අපි දකිනවා මේ මයින්ඩ්සෙට්ස් එක හා සමාන 100%ක් නෙවෙයි 75ක් 80ක් එක හා සමාන ගති ලක්ෂණ තියෙන අය මුණ ගැහෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා කල්යාණ මිත්‍රෝ කියලා. They are intimate friends or budding friends. අඹ යාළුවෝ කියලා කියනවා. මේ අය එකට ලඟින්ට එකට ඇසුර පවත්වන්න හරි ප්‍රියයි. ඒක පිරිමි පිරිමි වෙන්න පුළුවන් ගැහණු ගැහණු වෙන්න පුළුවන් පිරිමි ගැහණු වෙන්නත් පුළුවන්. So they are fond of spending time together very much. එතකොට දැන් අපි මේ පිටස්තර අයට සවන් දීම කළ යුතු නැද්ද? අපි ඒක සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු දෙයක්ද? නෑ. අපි අහුම්කන් දෙන්න ඕන. අපි අහුම්කන් දෙන්න ඕන. මොකද Mother Nature has given us two ears. So බාදා මම්ම අපිට දීලා තියෙනවා කන් දෙකක්. But one mouth. එක කටයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට වැඩියෙන් අහන්න අඩුවෙන් කතා කරන්න කියන එක. එතකොට මේ සබාදහම දීලා තියෙන කන් දෙකෙන් අපි වැඩිපුර අහලා අපි තීන්දු තීරණ ගන්නකොට අපේ ස්වාධීන අවබෝධය නැත්නම් අපි ස්වාධීන චින්තකයා විසින් තමයි සියලුම තීරණ ගත යුත්තේ. The final decision must be taken by us. අවසාන තීරණය ගන්න ඕන අපි විසින්. එතකොට අපි කියන්නේ කවුද? නැත්නම් මම කියන්නේ කවුද? එතකොට මම හරිද හැම වෙලේම? අන්න එතෙන්දී අපිට ආයි ප්‍රශ්නයක් එනවා. එතෙන්දී අපි හැම වෙලේම සබාදහමේ නිහඬ ගුරුවරයාට
අපි සවන් දෙන්න ඕන. We should listen to the silent teacher of nature. අපි සබාදහමේ නිහඬ ගුරුවරයාට සවන් දෙන්න ඕන. මොකද ඒ සබාදහමේ නිහඬ ගුරුවරයා අප තුළ බිල්ඩ් අප් කරගත්තාම අපිට හොඳට තේරෙනවා හරි මොකක්ද වැරදි මොකක්ද කියලා. එතකොට අපිට සැබවින්ම ජාතියක් ආගම කුලයක් වර්ගයක් සංස්කෘතියක් කියන මේ සියලු දේ අපිට තියෙනවා වුණාට අපි ඒයින් ඔබ්බට ගිහිල්ලා තමයි හිතන්නේ. ඒක හරි ෆ්ලෝටින් මෙන්ටලිටි එකක්. ඒක හරි පාවෙන මානසිකත්වයක්. ඒක හරියට රාජලී උඩට ගිහිල්ලා පහළ බලනවා වගේ. සියල්ල විනිවිද පේනවා. Everything can be seen very clearly. සියල්ල ඉතා පැහැදිලිව පේනවා. මම නැවත එනවා කාර්යයට. Care about what other people think and you always be their prisoner. අන් මිනිස්සු හිතන දේ ගැන තැකීම ඔබ ඔවුන්ගේ නිරන්තර සිරකරුවෙක් බවට පත් කරයි. එහෙනම් තවත් දවසක මේ වගේ කියමනකින් මුණ ගැහෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. Have a good day.